අයිබෝන් අපි LPL තරඟාවලියට තව දින කීපයයි තියෙන්නේ දැන් ලංකාවම බලන් ඉන්න මේ LPL තරඟාවලිය හම්බන්තොටෙහිදී කණ්ඩායම් පහක් එක්ක සෙල්ලම් කරන දැන් ඔක්කොම කටයුතු සූදානම් කරලා තියෙන්නේ ඉතින් මේ කණ්ඩායම් පහේ අපි විස්තර කතා කරන අතරතුර අපි තව එක කණ්ඩායමක් ගැන තමයි දැන් අද කතා කරන්නේ මේ ජෙෆ්‍රස් ස්ටැලියන්ස් කණ්ඩායම අපි අද ගෙදු කරගත්තා අපිත් එක්ක මේ ජෙෆ්‍රස් ස්ටැලියන්ස් කණ්ඩායම ගැන කතා කරන්න රෙක්ස් ක්ලෙමන්ටයි ඒ වගේම ජෙෆ්‍රස් ස්ටැලියන්ස් කණ්ඩායමෙන් ඉසර පෙරේරා නායක සහ තිලන කණ්ඩම්බි පුහුණුකරු සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට papare.com එකට මුලින්ම තිසර නායකයා ලෙස ඔබට ලොකු කාර්යභාරයක් තිබෙනවා ඔබ T20 ලීග්ස් හුඟක් සෙල්ලම් කරලා තිනවා මේ ලංකාවේ මේ LPL එක ගැන ඔබ ක්‍රීඩකයෙක් හැටියට මුලින්ම කොච්චර එක්සයිටඩ්ද මේ ටූර්නමන්ට් එක සෙල්ලම් කරන්න ඇත්තටම මේ මම හිතන්නේ මේක අපේ ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ ලොකු සම්දිස්ථානයක් මොකද හේතුව අපි 2012 න් පස්සේ මේ ප්‍රථම වතාවට තමයි ලීග් තරඟාවලියක් පවත්වන්නේ ඉතින් මම හිතනවා අපේ නවක ක්‍රීඩකයන්ට සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සියලුම දෙනාටම මේක ලොකු අත්දැකීමක් සහ මම හිතනවා ඒක සියලුම දෙනා හොඳින් පාවිච්චි කරයි කියලා ඒවලු තිල්න දැන් ඔබ 2012 SLPL තරඟාවලිය සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් අවසාන තරඟයේ ක්‍රීඩා කළ ජයග්‍රහණයක් කරා ඉතින් කොහොමද ඔබ මේ පාර ඔබ ඉන්නේ පුහුණුකරුවෙක් ලෙසද මේ චැලෙන්ජ් එක LPL චැලෙන්ජ් එක ගැන ඔබ මොකද හිතන්නේ පුහුණුකරුවෙක් හැටියට ඇත්තටම මට වසර 3-4 නමුත් ක්‍රීඩකෙක් වශයෙන් මම ක්‍රීඩා කරන කාලේ ගොඩක් ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග මම තමත් සමබර කණ්ඩායමක් ඔබට තියෙන්නේ දක්ෂ ප්‍රතිකරුවන් තම තොඳ වේග පන්දු යවන්නන් සහ අතිවිශ් දඟු දඟ පන්දු යවන්නන් කීප දෙනෙක් මේ කණ්ඩායම සිටිනවා මේ කණ්ඩායමේ කම්පොසිෂන් එක ගැන අපිට යම් කිසි දෙයක් පවසනවා නම් ඔබ කොතරම් සෑහීමකට පත් වෙනවද මේ කණ්ඩායම ගැන ඔය ඇත්තටම තාමත් මම හිතනවා මට අවශ්‍ය කණ්ඩායමක් තෝරගැනීමේ නිදහස මට ලැබුණා කියලා මමත් ඉතරත් ගොඩක් කතා කරලා අපි ඩ්‍රාෆ්ට් එකට යන්න ඉස්සෙල්ලා හොඳ සූදානම කිව්වේ අපිට අපි ලබා ගන්න ඉන්න ක්‍රීඩකයන් අහිමි වුණොත් අපි ඊළඟට ගන්න ක්‍රීඩකයන් මොනවද ඒ දෙකම අහිමි වුණොත් ඊට පස්සේ ගන්න ඉන්න ක්‍රීඩකයන් මොනවද ඒ වගේ අපි හොඳ සැලසුමකින් ගියේ ඉතින් ඒක හින්දා තමයි මම හිතන්නේ මේ සමබරතාවයේ තියෙන්නේ ඒත් එක්ක ඔබ සඳහන් කර අපි පල්ලේ කැලේදී පුහුණු හඳවුරක් පැවැත්තුවා නමුත් අවාසනාවන්ත ලෙස අපිට ඒකට අපිට අවශ්‍ය සම්පූර්ණ සංසිතය අපිට කැඳව ගන්න බැරි වුණා. නමුත් මම හිතනවා ක්‍රීඩා කරනයි කියලා බලාපොරොත්තු වෙන ක්‍රීඩකයන් 7-8 දෙනෙක්ම ඒ සංසිතයේ සිටියා. ඉතින් ඒ දවස් තුන ඉතාමත් ප්‍රයෝජනවත් වුණා අපිට කණ්ඩායමක් වශයෙන් එකහු වෙන්න. එනමුත් මේ ක්‍රීඩා කරන කණ්ඩායම් පහෙන්ම වඩාත්ම හොඳින් තරඟාවලට සූදානමකින් ඇතුව පැමිණෙන කණ්ඩායම ඔබ කිව්වොත් නිවැරදිද? ඔව් රෙක්ස් මං හිතන විදිහට සූදානම ගත්තම අපි පල්ලෙ කැලේදී පැවැත්වූ කැම්ප් එකට ඉතාමත් හොඳ සහයෝගයක් අපේ ෆ්‍රෙන්චයිස් එකෙන් ලැබුණා මොකද මමත් ඉසරත් ඉල්ලපු දේවල් පුළුවන් තරමින් අපිට ලබලා දුන්නා ඉතින් මං හිතනවා ඒක ගොඩක් සහයෝගයක් වෙයි කියලා ඉදිරි පැවැත්වෙන තරඟවලට ඔබ යම් කිසි දෙයක් අවසන් නැදුවා මම හිතන්නේ ඒක සම්පූර්ණු නැහැ ෆ්‍රැන්චයිස් එකට අදාසක් තියනවද මෙතනින් ඔබට දෙයක් කිරීමට ඔව් ඇත්තටම ඒගොල්ලන්ගේ මං මාත් එක කතා කරද්දි මට තේරුණේ ඒගොල්ලන්ට LPL එකෙන් එහාට ගිය විෂන් එකක් තියෙනවා උතුරු පළාතෙත් නැගෙනහිර පළාත වගේ පළාත්වල පිටින තරු එළියට ගන්න ඉතින් මං හිතනවා ඒක ඉතාමත් හොඳ දෙයක් ඒ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබීමත් මං හිතනවා මට ලැබිච්ච වාසනාවක් කියලා තිසර දැන් අපි මේ කතා කරා කණ්ඩම්බි මේ උතුරු පළාතේ ඉන්න ක්‍රීඩකයන් ගැන මේ ෆ්‍රැන්චයිස් එකෙන් එහෙන් ඔබට ගිහිල්ලා කරන්න දෙයක්
බලාපොරොත්තු වෙනවා කියලා. ඔබගේ කණ්ඩායමේම ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා උතුරු පළාතෙන් ආපු. පොඩ්ඩක් ඔවුන් ගැන පැවසුවොත් මේ ලංකාවේ බලන ප්‍රේක්ෂකයන්ට හැමෝම ආසයි උතුරෙන් ක්‍රීඩකෙක් ලංකාවට ක්‍රීඩා කරනවා නම් ඉතින් ඒ ක්‍රීඩකයන් ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව් ඇත්තට මං හිතනවා අපේ ඉන්නවා උත්සාහයෙන් ඇවිල්ලා 5 දෙනෙක් පමණ සිටිනවා අපේ සංචිතය දැනට ඒ 3 දෙනෙක් අපේ ඒ කියන්නේ කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා තව 2 දෙනෙක් ඒගොල්ලෝන් ඒ කියන්නේ අපේ ෆ්‍රැන්චයිස් එකකින් වෙනම මුදල් යොදවලා හොටෙල් රූම් සරන් දීලා එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක ඒ කියන්නේ අපේ ප්ලේස් එක එක්ස්පීරියන්ස් එක ලබා ගන්න ඒගොල්ලෝ අපිත් එක්ක රැඳී සිටිනවා ඒකම හොඳ ලෙක්ස්පින කෙනෙක් ඉන්නවා එයා අපි ඊට පස්සේ මේ පාර අපේ සංචිතයට ඇතුල් කරගත්තා අපේ ක්‍රීඩකෙක්ගේ අඩුපාඩුවක් නිසා ඒ නිසා එයාව දැන් අපි යාපනයේ ක්‍රීඩකයා දැන් අපේ කියන්නේ මැච් එකක් ගහන්න පුළුවන් සංචිතයට ඇතුළත් කරලා තියෙනවා මං හිතනවා එම ක්‍රීඩකයාගේ එහෙම එයා අන්ඩර් 19 ක්‍රිකට් වලත් හොඳට සෙල්ලම් කරපු කෙනෙක් නැෂනල් ටීම් එකේ ඉතින් මං හිතනවා ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ දක්ෂන් මේ දක්වන දක්ෂතාවයන් අපේ මේ LPL තරගාවලියෙන් ඒගොල්ලන්ට හොඳ දෙයක් පෙන්වන්න පුළුවන් වෙයි කියලා රටේ සියලුම දෙනාට ඉතින් ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලි ජනතාව බොහෝ දෙනෙක් ඉතාමත් ආකර්ෂණීය තරඟාවලියක් බලාපොරොත්තු වෙනවා මේ අප්‍රිකානු ලීග් තරඟාවලිය තුලින් බොහෝ දෙනෙක් බලන් ඉන්න තව දෙයක් තමයි කයිල් ඇබට් සහ ඩුවන් ඔලිවියා පන්දිය වන බලන්න මේ තරඟාවලිය ඒ දෙන්නම ක්‍රීඩා කරන්නේ ඔබගේ ඔබගේ අදහස් නැගන්න කැමති ඔව් ඇත්තටම ඒ දෙදෙනාම සවුත් අප්‍රිකන් ජාතිකයෝ දෙදෙනෙක් මං හිතනවා ඔලිවියගේ කියන්නේ අපි ආව ගත්තේ ගොඩක් කලාවට එයාගේ පේස් එකත් එක්ක එයා හැමතිස්සෙම 145ට වැඩිය දාන ක්‍රීඩකේ ඉතින් අපි හිතුවා අපේ එවැනි يعني අන්සෙටල් කරන්න පුළුවන් බෝල කෙනෙක් අපිට ගත්තොත් එහෙම පිටරටින් ගත්තේ අපි ඒ ගත්ත ඔප්ෂන් එක හරි කියලා අපි හිතනවා ඒ අතර එබොට් එයාගේ කියන්නේ පන්දුව දෝලණය කරන විදිය එතකොට එයාගේ තියෙන එයා ගහලා තියෙන එක්ස්පීරියන්ස් එක කියන්නේ එයා අනිත් අයටදී ෆාස්ට් බෝලර්ස් ලගින් එයා ටිකක් එක්ස්පීරියන්ස් අනිත් අයට වැඩි. ඉතින් මං හිතනවා මේ එක්ස්පීරියන්ස් එකයි අර එයාගේ පේස් එකයි ඔක්කොම එකතු වීම මං හිතනවා අපේ කණ්ඩායමට ලොකු හයියක් කියලා. ඔබගේ තියෙන මේ පන්දු යවන්නන්ගේ සංකෘණය ගත්තම සමහරක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාවද එලියෙන් තියන්නේ කියලා. Is it a good deck to have කණ්ඩා? Definitely. මොකද මේ මං හිතනවා ෆ්‍රැන්චයිස් එකක් වුණාම මේකේ අපි සීනියෝරිටි සහ රටට ගහලා තියෙන්නේ කවුද නොගහ තියෙන්නේ කවුරුද නෙමෙයි අපිට අවශ්‍ය සමබරම කණ්ඩායම තෝරා ගැනීමේ නිදහසක් අපිට තියෙනවා. ඉතින් එතනදී අපි ඇත්තටම මේකේ නිරෝධාන නීති වලට අනුකූලව තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. ඉතින් සමහර ක්‍රීඩකයන් අපිට පළවෙනි තරගයේ වෙනකොට යොදා ගන්න පුළුවන් ද කියන එකේ ගැටලුවක් පවතිනවා. ඒවත් අපි ඔළුවේ තියාගෙන තමයි ඒගොල්ලන් මොකද ඔක්කොම එකම දවසේ නෙමෙයි ලංකාවට පැමිණි. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුණ දීමේ අරමුණක් ඇතුව තමයි අපි ඒ වගේ ක්‍රීඩකයන් තෝරගෙන තියෙන්නේ. ඒත් එකම රෙක්ස් අපිට ළඟ ළඟ තරඟ තියෙනවා. මම හිතන්නේ අපේ කණ්ඩායමට තමයි ගොඩක් චැලෙන්ජින්ම ෂෙඩියුල් එක වැටිලා තියෙන්නේ. මොකද අපිට දවස් 5ක් ඇතුළතදී තරඟ 4ක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් ඒකට එක පිට මේක පන්දු යන්න යොදා ගන්න පුළුවන් වෙයිද කියන එක අපිට විශ්වාස කරන්න අමාරුයි. ඉතින් ඒක හින්දා තමයි අපි ටිකක් වේග පන්දු බැලෑනිය ටිකක් වැඩි කරගෙන තියෙන්නේ. කණ්ඩා ඒ වගේම යම් කිසි ආකාරයකින් යම් ක්‍රීඩකීන්ට පිට රටින් පැමිණි ක්‍රීඩකීන්ට පළවෙනි තරගයට ක්‍රීඩා කරන්න බැරි කමක් තියනවද මේ නිරෝධායන රෙගුලාසි නිසා? ගොඩක් පරක්කු වෙලා ආපු ක්‍රීඩකයන්ට ඒ නීතිවලින් පිටපාන ඉන්න බෑ. මොකද ඒක තාම ඒක හරියටම අපිට මේ දැන් ඊයේත් මං හිතන විදිහට ඒගොල්ලන් සෞඛ්‍යංශත් එක්ක තිබිලා තියෙනවා මේ ආයි මීටින්ස් වගේයක්. මොකද බබල් ටු බබල් කෙනෙක්ට මං හිතන්නේ ඉතාමත් අඩු කාලයක් තමයි නිරෝධානේ ඉන්න තියෙන්නේ. ඉතින් ඒව ගැන අපිට තාම අද තමයි මං හිතන්නේ ෆයිනල් එක දෙන්නේ කොහොමද යන්නේ කියලා ඉස්සරහට. තිසර දැන් අපි කතා කරා ෆොරින් ප්ලේයර්ස්ලා ගැන. අපේ ලංකාවේ ඔබගේ කණ්ඩායම ඉන්නවා ධනංජය සිල්වා, වනිදු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු. දැන් එක
අපි දැක්ක දෙයක් තමයි වනිදු හසරංගව මේ මාකි ප්ලේ කෙනෙක් හැටියට ලංකාවේ ක්‍රීඩකෙක් වුණත් ඔබ තමයි මුලින්ම හිටියේ අයිකන් ප්ලේ. තව මාකි ප්ලේ කෙනෙක් හැටියට වනිදු හසරංගවත් ඩ්‍රාෆ්ට් එකෙන් කලින්ම අරගෙන තිබ්බා. ඉතින් මොකද්ද මේක පිටිපස්සෙන් තිබ්බ කතාව කියලා පොඩ්ඩක් කියමු. ඇත්තටම මං හිතනවා මොකද දැන් මමත් එතන හිටපු හින්දා ඉතින් මම ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්, ඒතර අපිට ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක් කියන හිටියම නැෂනල් ටීම් එකේ දැනට පර්මනෙන්ට්ලි ඉන්න දෙන්නෙත් තමයි මේ අපි දෙන්නම ගොඩක් වෙලාවට. ඒක නිසා මං හිතුවා අපිට ඒක ලොකු, ඒ කියන්නේ අපිට බැටින් බෝලින් දෙකම අපේ මිඩල් ඕඩර් එකේ අපි සෙටල් වෙන ඉඳ අපිට තියෙන දැන් හොඳ බැට්ස්මන්ල ලොට් එකකුයි බෝලර්ස්ල ලොට් එකකුයි ගන්න විතරයි අපේ ඩ්‍රාෆ්ට් එකෙන්. ඉතින් මං හිතන්නේ ඒක අපිට සෑහෙන්න වාසි වුණා. අපි දෙන්නගේ අර නොම්බර 6-7 කියන තැන ෆිල් වෙච්ච ගමන්ම අපිට ලේසි වුණා ඩ්‍රාෆ්ට් එකෙන් ඕපනර්ස් ලගේ ඉඳන් බෝලර්ස්ලා දක්වාම හොඳ කියන්නේ ප්ලේයර්ස්ලා ටිකක් අපිට පික් කරගන්න. තිලන අපි කතා කරොත් දැන් සෙට් ප්ලේයර්ස්ලා ගැන කතා කරා, ෆොරින් ප්ලේයර්ස්ලා ගැන කතා කරා, අපේ උතුරු පළාතේ ඉන්න ප්ලේයර්ස්ලා ගැන කතා කරා. තව පොඩ්ඩක් අපිට කතා කරොත් ඔබේ කණ්ඩායමේ ඉන්න මිනෝත් බානුක වැනි ක්‍රීඩකයෙක්, ඔහුට තරඟ කීපයක් ලැබෙන්න පුළුවන්ද, නැත්නම් ඔහු නිත්‍ය ක්‍රීඩකයෙක්ද, ඒ වගේ තරුණ ක්‍රීඩකින් ගැන ඔබගේ අදහස මොකද ඔබගේ කණ්ඩායමේ? ඕදාමිත අපි ඇත්තටම සංයුතිය තාම හරියටම ෆයිනලයිස් කරගෙන නැහැ. නමුත් අපේ ප්ලෑන්ස් වල මිනෝත් වැනි ක්‍රීඩකයෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඔහු තමයි දේශීය වශයෙන් අපිට ඉන්න එකම කඩුව රකින්න. තවත් කඩු රකින්නන් දෙදෙනෙක් අපිට කණ්ඩායමට එකතු වෙන්න එකතු වෙලා ඉන්නවා. එක්කෙනෙක් සහ තව එක්කෙනෙක් එකතු වෙන්න සිටිනවා, ටොම් මුවර් සහ ජොන්සන් චාල්ස්. ඉතින් ඒත් මට හිතෙනවා ගොඩක් වෙලාට අපි මිනෝත් එක්ක පළවෙනි තරඟ කීපය යන්න සූදානමක් තියෙනවා කියලා. මොකද ඒගොල්ලනුත් මන් දන්නවා පන්දුව වෙනස්, නමුත් හොඳ දවස් 10ක හුණු කඳවුරක ඉඳලා ආවේ පල්ලෙ කැලේ ඉඳලා. ඉතින් මට මේ ඊය තමයි අපි පළවෙනි පුහුණු සැසියට සහභාගී වුණේ. ඉතින් එක දවසෙන් අපිට හරීම තීරණයක් ගන්න බැහැ. නමුත් අදත් හෙටත් තියෙන පුහුණු සැසි වලින් පස්සේ තමයි අපි ඒ තීරණය ගන්නෙ. ඒත් එක්ක මිනෝද් එක්ක බිනුර ෆර්නෑන්ඩෝ, චරිත් හසලංක යැනි නවක ක්‍රීඩකයන් සිටිනවා. බිනුර මං හිතන්නේ ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. නමුත් ඒ ඉස්සෙල්ලා හිටපු බිරුණට වඩා ගොඩක් වෙනස් ක්‍රීඩකෙක්. මමත් ඉස්සරහ දෙන්නම අපි එකම වුණා ඒකට. එයාව දැක්කම එයාගේ ෆිසික් එකයි එයාගේ ඇටිටියුඩ් එක වෙනස් වෙලා තියෙන විදියයි එක්ක අපි දෙන්න ගොඩක් හොඳ දෙයක් තමයි එයා ගැන හිතාගෙන ඉන්නේ, ගොඩක් ඉම්ප්‍රෙස්. ඉතින් ඒ වගේම උනන්දුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකේ චරිත්, ඔය තුන් දෙනා අතර ක්‍රීඩකයන් දෙදෙනෙක්වත් ගොඩක් වෙලාවට ක්‍රීඩා කරයි කියලා අපි විශ්වාස කරනවා. කන්ද පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් දැන් අවිෂ්ක ෆර්නෑන්ඩෝ ඉන්න කණ්ඩායමේ තිර ආරම්භක ප්‍රතිකරුවෙක් හැටියට, ඒ ඇරෙන්නට ඔබ අනික් ආරම්භක ප්‍රතිකරුව හැටියට දාගන්න උත්සාහ කරන ක්‍රීඩකයා? ඔව්, එතන අපිට ඒ ඔප්ෂන් එකක් තියෙනවා. ඇත්තටම චරිත් අසලංක, මිනුත් බානුක වැනි ක්‍රීඩකයෙක් යොදා ගන්න. ඒත් එක්කම අපිට ජොන්සන් චාල්ස්ත් එකතු වෙන්න තියෙනවා. ඉතින් මං හිතන විදිහට ප්‍රථම තරගයේ වෙනකොට ජොන්සන් චාල්ස් මං හිතන්නේ ක්‍රීඩා කරයි කියලා මිනී රෝදාන නීතිත් එක්ක. ඉතින් අර ක්‍රීඩකයන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් ගොඩක් වෙලාවට ක්‍රීඩා කරයි කියලා මට කියන්න පුළුවන්. වගේම ඔබගේ සංගීතයේ ඉන්න සමහර ක්‍රීඩකින් අපි නම් අහලා නැති, උදාහරණයකට කපිල් රාජ් සහ දිනුෂන් වැනි ක්‍රීඩකයන්, මොවුන් ගැන යම් කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්? මොකද ප්‍රේක්ෂක ජනතාව වැඩි මොවුන් ගැන දන්නේ නැහැ. ඔව්, වියස් කාන්ත් ඇවිල්ලා ජෆ්නා සෙන්ට්‍රල් විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. ඔහු 19-15 ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා ඉන්දියාවත් සමග පාදක පන්දුවවන්නේ. ඉතාමත් හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක් කියලා කියන්න පුළුවන් මම දැක්ක විදිහට. ඒත් එක්ක කපිල් රාජ් සහ දිනෝෂන් කියන ක්‍රීඩකයන් දෙන්න වේග පන්දුවවන්න තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඒ දෙදෙනා සෙන්ට් ජෝන්ස් කණ්ඩායම නියෝජනය කරන යාපනයේ. ඒ දෙන්නත් ගොඩක් ටැලන්ට් එක අතින් බැලුවොත් තියෙනවා. තව විජයරාජ් කියන ක්‍රීඩකෙක් අපි ප්‍රැක්ටිස් බෝල කෙනෙක් ආපු එක්කෙනෙක් අපි 22ට ඇතුළත් කරගත්ත අපි පුරප්පාඩුවක් මෙහෙම කරගන්න. ඒ ක්‍රීඩකයා ටිකක් ලසිත් මාලිංගගේ පන්දු යමී ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකෙක්. ඇත්තටම ඒ ක්‍රීඩකයන්ව දැක්කම තේරෙන දේ තමයි ඒගොල්ලන්ගේ ටැලන්ට් එකේ අඩුවක් මට පේන්නේ නැහැ.
හැබැයි ඒගොල්ලන්ට තව එක්ස්පෝෂර් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ වයසත් එක්ක ඒගොල්ලන්ට මේ ලැබිච්ච දේ මම හිතන්නේ අනගි භවණිය මොකද අපි ක්‍රීඩකයන් හැටියට ඇත්තටම අපිට ඒ වයසේදී මේ එක්ස්පෝෂර් එක තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලන් හරි වාසනාවන්තයි ෂොයිබ් මලික් කයිල් ලැබට් වගේ ක්‍රීඩකයන් එක්ක එකම ඩ්‍රෙසින් රූම් එක ෂෙයා කරන්න ලැබීම එකත් මම හිතන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන් ක්‍රීඩා දිවියේ පළමු භාගයේදී ලැබිච්ච හොඳම අත්දැකීමක් වෙයි කියලා. කන්න ඒ වගේම අපි දකින්නවා IPL තරඟාවලිය ආරම්භ කර මුලදී මේ වගේ ප්‍රවණතාවයක් අපි දැක්කා. තරුණ ඉන්දියානු ක්‍රීඩකීන් ලෝක ප්‍රූජිත ක්‍රීඩකීන් එක්ක එකම ඩ්‍රෙසින් රූම් එකේ ඉඳීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩාව ප්‍රගුණ කර ගැනීමට මහඟු රුකුලක් වුණා. අපි ක්‍රීඩකීන් බොහෝ දෙනෙක් දැක්ලා තියෙනවා. විරාට් කෝලි, රෝහිත් ශර්ම වැනි ක්‍රීඩකීන් ඔවුන් ඉතාමත් තරුණ ක්‍රීඩකීන් ඒ IPL ෆ්‍රැන්චයිස් එකට ඔවුන් එනකොට. නමුත් ඒ අත්දැකීම් තුළින් ඔවුන් අද ලෝක පූජිත ක්‍රීඩකයෙක් පත්ලා තියෙනවා. මේ ප්‍රවණතාවය ඔබ දකින්නවාද LPL තුළින් අපට කරගැනීමට පුළුවන් දෙයක් කියලා ඉදිරියට? ඔව්, මේක දිගටම පැවැත්වෙනවා නම් ඇත්තටම රෙක්ස් ඒකේ සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. මං ඒක පෞද්ගලිකව අත්විඳ දෙයක්. මොකද 2012 අපි ක්‍රීඩා කරපු කණ්ඩායමේ ෂොයිබ් මලික් සහ මට මතක ඇන්ඩ්‍රූ මැක්ඩොනල් වැනි ක්‍රීඩකයන්, ජේකොබ් ඕරම් වැනි ක්‍රීඩකයන් සිටියා. ඒත් එක්කම ඒ තරඟාවලියේ අපේ කණ්ඩායමේ සිටියා අන්කැප් ප්ලේයර්ස්ලා හැටියට දිල්ෂාන් මුණවීරලා, සතිත් සේනනායක, සීරුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන්. ඉතින් ඒගොල්ලන් ලැබිච්ච ගුරුහරුකන් සහ ඒගොල්ලන් අරගොල්ලන්ව බලලා ඉගෙන ගත්ත දේවල් මං හිතනවා ඊළඟ වසර කීපයේදී ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද වසරක් දෙකක් යනකොට ඒ තුන් දෙනාම ජාතික කණ්ඩායම ක්‍රීඩා කරා. ඉතින් ඇත්තරම ෂොයිබ් මලික්ව මේකට සම්බන්ධ කරගන්නත් මං තිසරට මුලින්ම කිව්වේ ඉතාමත් සුදුසු ක්‍රීඩකයෙක්, ගොඩාක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් සහ අපි කියන ක්වලිටි ප්ලේයර් කෙනෙක් කියලා. ඉතින් ඒ ක්වලිටීස් මම දැක්කා යාගේ. ඉතින් ඇත්තරම ඉන්න නවක ක්‍රීඩකයන්ට සෑහෙන අත්දැකීමක් ඒ වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම. ඉතින් සර ඒ වගේම අහන්න කැමති ඔබ ලෝකයේ සෑම රටකම වගේ මේ වන විට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. වෙස්ට් ඉන්ඩීස් වේවා, ඉන්දියාවේ වේවා, බංගලාදේශයේ, ලෝකයේ සෑම තැනකම වගේ අපිට කියන්න පුළුවන්ද අපිටම කියලා ආවේණික වුණු ෆ්‍රැන්චයිස් බේස් ක්‍රිකට් ටුර්නමන්ට් එකක් තුළින් ඉදිරි අනාගතයට අපිට ඇතිවන හොඳ දේවල් මොනවද කියලා? ඔව්, ඇත්තටම මම හිතනවා ඒක කියන්නේ දැන් එවැනි තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ T20 වර්ල්ඩ් කප් එකකුත් ළඟ ළඟ මෙන කාලේ මං හිතනවා ඒ වගේ කාලවල වලට මේ වගේ තරඟාවලිය පැවැත්වීම සෑහෙන්න හොඳ දෙයක්. මොකද ඒක මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආධුනික ක්‍රීඩකෙක් වේවා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක් වේවා, ඒ හැමෝටම ලොකු ප්‍රැක්ටිස් එකක්. ඒ අතරතුර මේක ඇවිල්ලා වෙනම ලෙවල් එකක, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් වලට අඩිය සෑහෙන්න ලොකු ලෙවල් එකකින් කරන්න පුළුවන් දෙයක් තමයි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කියන්නේ. මොකද එතකොට එක එක ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලට මුදල් ප්‍රමාණය වැඩි, ඒගොල්ලන්ට කැමති විදියට ප්ලේයර්ස්ලට ඒ කියන්නේ ෆැසිලිටීස් දෙන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා LPL තරඟාවලිය කරන එක ඉදිරි ක්‍රිකට් අනාගතයට ලොකු දෙයක් වෙනවා කියලා. ඒ වගේම මම දැකලා තියෙනවා, මම ගහලා තියෙන IPL තරඟාවලි එහෙම බලද්දී ඒගොල්ලොන්ගේ ඉන්න يعني තරඟ සංචිතයට 20ක් ගත්තොත් එහෙම ආධුනිකයෝම ඉන්නවා 5ක් 6ක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට මාර විදියට එක්ස්පීරියන්ස් එකක් එන පිටරට ක්‍රීඩකයෝ, ඒ කියන්නේ ගොඩක් හැම රටේම නායකයෝ ගොඩක් වෙලාවට IPL තරඟාවලියට එනවා. ඉතින් ඒක නිසා මං හිතනවා ඒකින්ද තමයි ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පොඩි කාලින් දැම්ම හොඳ ඒ කියන්නේ හොඳ ක්‍රිකට් තරඟාවලියකට සැරසෙන්න පුළුවන් මට්ටමේ ඒගොල්ලෝ හැදෙනවටක් ගාලේ වත්. ඒ නිසා එක්කෙනෙක් ගියාම එක්කෙනෙක් පිටිපසු ඉන්නේ ඒ වගේ තරඟාවලියක් පැවැත්වීම නිසා. මං හිතනවා LPL තරඟාවලියත් ඒ වගේම වෙයි කියලා ඉවර වෙලා මේ අවුරුද්දෙන් පටන් ගත්තම ඉදිරි අවුරුදු 5කට 10කට ඕක ප්ලෑන් කරා නම් එහෙම අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක බලන් ඉද්දි උඩට යනවා. අනිවාර්යයෙන්ම අපි මේ තොරතුරුත් එක්ක තමයි ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සහ පුහුණුකරු තිල්න කණ්ඩම්බි එක්ක කතා කරේ. දැන් අවසාන වශයෙන් අපි මේ LPL තරඟාවලියේ මේ ෆ්‍රැන්චයිස් බේස් ස්ටයිල් එකට ක්‍රීඩා කරද්දී අනිවාර්යයෙන්ම ඔබගේ කණ්ඩායමට ලැබී ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින්
තිලින අවසාන වශයෙන් මොනවද කියන්න පුළුවන් මේ ජෆ්නස් ටැලියන්ස් ෆෑන්ස් ලට? ඔව් ඇත්තටම මේ මේක ක්‍රීඩකයන්ට වගේම ක්‍රීඩා ලෝලීන්ට අපි හැමෝටම ලැබිච්ච හොඳ අවස්ථාවක් ක්‍රීඩාවට ආදරය කරන අයට. මොකද මාර්තු මාසයෙන් පස්සේ මං හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ පැවැත්වෙන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට. ඉතින් ඒ ක්‍රීඩකයන්ව දැක බලා ගැනීමට ඔබ ආස කරන ක්‍රීඩකයන් දැක බලා ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවක්. ඉතින් ඒක ජෆ්නද කැන්ඩිද කලම්බෝද කියන එක නෙමෙයි. අපි ඔක්කොම ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන. නමුත් ඒ ඔක්කොම පසෙකලා මං හිතන්නේ මාස ගානකට පස්සේ මේ වගේ තරගයක් තියෙන එක මං හිතන මානසිකවත් හැමෝටම ලැබෙන හොඳ සුවයක් වෙයි කියලා. තිසර ඔබට අවසාන වශයෙන් දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ඔව් ඇත්තටම කණ්ඩායිය කිව්වා වගේ අපි මේ අවුරුද්දේ මුල يعني ජනවාරි වලින් පස්සේ අපි ඇත්තටම ඉන්ටර්නැෂනල් ප්ලේ කෙනෙක් විදියට අන්තිමට වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ගැහුවේ මම. එතකොට එතනින් පස්සේ දැන් මේ වෙනකම් මාස 10ක් විතරගේ ප්‍රමාණයක් අපිට කිසිම ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්න හම්බුනේ නැහැ. හැබැයි අපේ ආමි කමාන්ඩර්ස් ලීග් එක තිබ්බා. ඒකට අමතරව අපිට ඒකෙත් අපිට සීමිත ප්‍රමාණයක් يعني ආමිගේ කට්ටියට විතරයි අපි ඒක සෙල්ලම් කරන්න හම්බුනේ. ඉතින් ඒ අතරින් නැෂනල් ප්ලේස් ලා කීප දෙනාට ඒක සෙල්ලම් කරන්න හම්බුනේ. ඉතින් ඒක නිසා මම හිතනවා මාස 10කට 11කට පසු මෙවැනි ක්‍රීඩා يعني ක්‍රීඩා තරගාවලිය පැවැත්වීම අපිටත් ඒ වගේම සමහරලාට ලොක්ඩවුන් වෙලා ඉන්නවා අපේ ජනතාව ගොඩක් පැතිවල වල තවමත්. ඉතින් ඒගොල්ලන්ටත් ලොකු මානසික සුවයක්. මොකද ටීවී එකේ මැච් එක පෙන්වන එක ගැන මොකද ක්‍රිකට් බලන්න ආස කට්ටිය ආදරය කට්ටිය ගොඩක් ඉන්නවා අපේ ලංකාවේ. ඉතින් ඒ සියලු දෙනාටම මේ ලැබිච්ච අවස්ථාව මං හිතනවා ඇත්තටම ලොකු දෙයක් කියලා වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එතකොට මේ එල්පීඑල් තරගාවලිය පවත්වන කට්ටිය කරපු මේ يعني මේ දේ ගැන සෞඛ්‍යංශ වලින් උදව්වක් කරන අපිට හැමතිස්සෙම ඩොක්ටර්ස් ලැබිලා උදේ හවස හැමතිස්සෙම අපේ උෂ්ණත්වය පරීක්ෂා කරනවා. දැන් අදත් අපි තව PCR එකකට ගිහිල්ලා ආවේ. ඉතින් ඒගොල්ලෝ ඒක සෑහෙන්න හොඳින් ඒ අතරින් ආමි එකෙන් තමයි අපි ඔක්කොම බාර අරන් ඉන්නේ මේ මුළු කණ්ඩායම් සියලුම දෙනාම මේ හම්බන්තොටදී. ඒගොල්ලොන්ගේ ඒ තියෙන يعني දක්ෂතාවය අපේ රටේ ඉන්න හැමෝටම පෙන්වන්න පුළුවන් ලොකු අවස්ථාවක් තමයි LPL එක. බොහොම ස්තුතියි තිසර, බොහොම ස්තුතියි තිලන අපිත් එක්ක එකතු වුණාට. අපි සුබ වතනවා ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට මේ LPL තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළා තරගාවලියේ ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. රෙක්ස් ක්ලෙමන්ටයින්ටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අද එකතු වුණාට thepapri.com වෙතට. අපි නැවතත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා තිසරවයි තිලනවයි ඉදිරියේදීත් මේ තරගාවලිය අතරතුර. ඉතින් අපි ඒ වෙනකන් ඉදිරියේදීත් මේ LPL තරගාවලියේ විස්තර ඔක්කොම thepapri.com තුලින් ගේන්න බලාපොරොත්තු වෙන්න. අදින් අප සමු ගන්නවා මේ වැඩසටහනින් අපි ඉදිරියේදීත් ඕලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එක එක රසයෙන් ඔබෙතිව පිනවයි ලොකු පොඩි සෑමකෙම කෙන්දෙක මේකයි පොපියන තිල් එකේ නලවෙන තිල් එකේ රසයයි මයි කොලා Oh oh my orange oh oh my lemon oh oh my ginger රසයයි මයි කොලා